අඹේ විලට යාම සඳහා නානුවේ දුම්රිය ස්ථානයට පැමිණියා. දුම්රියක ඇන්ජිම සහ මැදිරි හැරවීමට යොදා ගන්නා හැරවුම් මේසයක් නානුවේ දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී දැකගත හැකි. පාලන සමයේදී උඩරට දුම්රිය මාර්ගය අධියර කිහිපයක් යටතේ තිබුණා. එහි එක් අධියරක් නානුවේ සිට හපුතලේ දක්වා ක්‍රියාත්මක වුණා. මේ අධියරේ ඉදිකිරීම්වල විශේෂත්වය වූයේ නානුවෙන් මෙන්ම හපුතලේ යන දෙපසින්ම ඉදිකිරීම ආරම්භ කිරීමයි. 1888 නොවැම්බර් පළවෙනිදා නානුවේ දෙසින් ඉදිකිරීම ආරම්භ වූ අතර 1889 අප්‍රේල් 13 වනදා හපුතලේ අන්තයෙන් මාර්ගයේ ඉදිකිරීම ක්‍රියාත්මක වුණා. උඩරට දුම්රියෙන් යන මේ සෞන්දර්ය චාරිකාවේදී ඇස ගැටෙන වඩාත් රම්‍ය වූ ගමන් මගට අප දැන් පිවිස සිටිනවා. ගත හිරිකඩු නංවන සීතලත් වෙහිබර අඳුරු වටපිටාවත් පළාපහෙන් බබලන මේ පරිසරයේ චමත්කාරය තීව්‍ර කරන සාධකයි. නානුවයත් අඹේ වෙලත් අතර සැතපුම් නවයක් වූ දුම්රිය මාර්ගයේදී හමුවන්නේ එක් කුඩා දුම්රිය ස්ථානයක් පමණයි. ඒ කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 210ක දුරින් පිහිටි පෙරකුම්පුර දුම්රිය ස්ථානයයි. නානුවේ හපුතලේ මාර්ගයත් කඩුගන්නාව දුර්ගයේ තරම්ම අති දුෂ්කර ඉදිකිරීම් සහිත දුර්ග මාර්ගයක්. ආනති ආකාර සීක්‍ර නැග්මක් ඔස්සේ තවදුරටත් මේ ගමන් මඟ වැටී තිබෙනවා. නානුවෙන් ඉදිරියට ඇති නැග්ම 1.44ක් ලෙස පරිමාණගත කර තිබෙනවා. මේ සීක්‍ර නැග්ම පට්ටිපුල දක්වාම පැතිරෙනවා. නානුවේ සිට එල්තන්න නමින් හඳුන්වන ප්‍රදේශය ඉංග්‍රීසි ජාතිකයන් හඳුන්වා ඇත්තේ රේල්වේ ජෝර්ජ් නමින්. අපගේ ගමන් මගට දකුණු පසින් දඹගස්තලාව කඳුවැටිය දැක ගන්න පුළුවන්. මේ පොළව නිර්මාණය වීම සම්බන්ධයෙන් පවතින මතවාද අතුරින් වඩාත් පිළිගැනීමට ලක්වැත්තේ උදික්ෂිප්තය පිළිබඳව පළ වූ මතවාදයන්ය. ඉන්දිය ජාතික භූවිද්‍යාඥයෙකු වූ ඇඩම්ස් වාඩියාට අනුව පොළව අවස්ථා තුනකදී නිර්මාණය වූ බව සඳහන්. ඉන් තෙවැනි අවස්ථාවේදී මධ්‍යම කඳුකරේ නිර්මාණය වූ බව පිළිගැනීමයි. වාඩියාට අනුව දිය ඇලි නායම් ලක්ෂණ තිවුණු මුවහත් කඳු ගැඹුරු නිම්න සීක්‍ර බැවුම් ආදිය නව යොවුන් බොහෝ ලක්ෂණයි. මේ දුම්රිය මගේදී මේ බොහෝ ලක්ෂණ සියල්ලම හොඳින් අධ්‍යයනය කළ හැකි. මේ ගමන් මාර්ගයේදී එළවලු හා තේ වගා බිම් හැරෙනකොට රජී වන් වගාවන් සහිත භූමි භාගයක් දැක ගන්න පුළුවන්. මීටර 1200කට වැඩි උසකින් යුත් ප්‍රදේශවල දක්නට ඇත්තේ කඳුකර සෞම්‍ය වනාන්තරයි. ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කළ ජෝන් ඩේව් නම් ඉංග්‍රීසි ජාතිකයා මේ පළාත්වල සංචාරය කිරීමෙන් අනතුරුව පවසා ඇත්තේ විසල් වනාන්තරත් ඒ වූ වනසතුනුත් තමන් දෙහිවින්ම දුටු බවයි. එසේ වුවත් මීට සියවසකට එපිටදී දුටු ඒ වනාන්තර මේ වන විට මිනිස් අවශ්‍යතා වෙනුවෙන් හෙලිපෙහෙලි කිරීමට බඳුන තිබෙනවා. ඒ නිසාම උඩරට පළාත්වලට අහිමි වූ වනාන්තර යළි වගා කිරීමේ ව්‍යාපාර රජය මගින් ක්‍රියාත්මක කරනු ලැබ තිබෙනවා. දේශීය කිරි නිෂ්පාදනයන් සඳහා ප්‍රකට වූ අද දවසේ අපේ ගමනාන්තය වන අඹේවෙලට දැන් අප පිවිස්සී සිටිනවා. නානුවේ සිට සැතපුම් නමයක් ඔබ්බෙන් ඉදි වූ අඹේවෙල දුම්රිය ස්ථානය උඩරට දුම්රිය ගමනේදී හමුවන 59 වන දුම්රිය ස්ථානයයි. අඹේවෙලත් පට්ටිපොලත් අතර දුම්රිය මගෙහි ඇත්තේ කිලෝමීටර 3ක පමණ දුර ප්‍රමාණයක්. කිසිදු දුම්රිය පොලක් හමු නොවන මේ දුම්රිය ස්ථාන දෙක අතර දුර ගෙවීමට දුම්රියට විනාඩි 8ක කාලයක් ගත වෙනවා. කඳුකර භූවිෂමතාවන් අතරේ දැකිය හැකි තෙත් පතන් භූමි ලක්ෂණය අඹේවෙලත් පට්ටිපොලත් අතර ගමනේදී තවදුරටත් මැනවින් විද්‍යමාන වෙනවා. අඹේවෙල සුප්‍රකට තනබිම් මායිම් කරගත් භූමි කලාපය ඔස්සේ දුම්රිය මඟ වැටී ඇත්තේ ගිනිකොන දෙසට මුහුණ ළමින්.
අඹේවිල දුම්රිය ස්ථානයේ පසුවී මද දුරක් ගිය තැන අපගේ දකුණු පසින් අඹේවිල කිරි නිෂ්පාදනාගාරයේ දුම්රිය මගට සමීපයෙන්ම දක්නට ලැබෙනවා. සුවිසල් පතන් තෘණභූමියේ ව්‍යාප්තව ඇති අඹේවිල කේන්ද්‍ර කරගනිමින් 60 දශකයේදී රජයට අයත් කර්මාන්ත ශාලාවක් ලෙස මේ දේශීය කිරි නිෂ්පාදනාගාරය ආරම්භ කෙරුණා. වනගත බිම් කොටස් හැරුණු විට මේ ගමනේදී දැකිය හැක්කේ සරුසාරව වැඩුණු එළවලු වගා බිම්ය. කඳුකරයේ මෙවැනි පළාත්වලදී දැකිය හැකි තෙත් පතන් තැනිතලාවන් බහුලව යොදාගෙන ඇත්තේ උඩරට එළවලු වගාව සඳහායි. හරිත පැහැ පීත්ත පටියක් ඇතිරූ කලිකමෙන් ඇස ගැටෙන මේ අලංකාර එළවලු වගා බිම් දුම්රිය මාර්ගයේ දෙපසින්ම එකලෙස දැකිය හැකි. මෙරට සමස්ත එළවලු පරිභෝජන අවශ්‍යතාවෙන් සැලකිය යුතු කොටසක් සපුරාලන්නේ උඩරට එළවලු නිෂ්පාදනයයි. තවමත් අපගේ ගමන් මඟ වැටි ඇත්තේ මධ්‍ය කඳුකරයේ තෙත් කලාපයේ ඔස්සේ. මේ කලාපයේ අවසන් නිසවුවට අපි දැන් ක්‍රමයෙන් ළඟා වෙමින් සිටිනවා. විනාඩි 8ක් 10ක් වූ කෙටි කාලීන ඒත් සුන්දර වූ දුම්රිය ගමනක් ගෙවීමෙන් අනතුරුව අප ඉදිරියේ දිස්ුවේ පට්ටිපොළ දුම්රිය ස්ථානය. මේ ගමනේදී හමුවන 60 දුම්රිය ස්ථානය වන පට්ටිපොළට පොඩිමිනිකේට ළඟා වීමට නියමිත වෙත්තේ පස්වරු 1:14යි. මගීන්ට දුම්රියට නැගීමටත් ඉන් බැසීමටත් විනාඩියක් මෙහි නවතා තබන පොඩිමිනිකේ පස්වරු 1:18ට පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන් පිටවිය යුතුයි. ඔන්න මම ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොළ දුම්රිය ස්ථානයට ආවා. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6204ක උසකින් තමයි මේ දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ. එසේ මාතේ අපිට කියන්නකෝ මේ දුම්රිය ස්ථානයේ තියෙන සුවිශේෂතා මොනවද කියලා. මෙතන තමයි ශ්‍රී ලංකාවේ තියෙන මේ උසම දුම්රිය ස්ථානය මෙතන. මෙතනට තමයි මෙතනින් ආවට පස්සේ මේ නානුවේ පැත්තට බෑවුම මේ පැත්තෙන් ඔය පැත්තට බෑවුම. මෙතනට දුම්රියක් තල්ලු කරනවා සමහර මේ ඔය මේල් එක ඔය දුම්රියක් තනකොට තල්ලු කරන්න පිටිපස්සට ඉංජිමකුත් දාලා ඇවිල්ලා මෙතනින් තමයි ඉංජිම තනි ඉංජිමකින් මේ ධාවනය කරන්න ඊට පස්සේ. අර ඉංජිම ගලවලා ආපස්සට එනවා. ඊට ඒ එකම මෙතනින් පුළුවන් ලෝකාන්තර යන පාරත් මෙතනින්ම තියෙනවා. කිලෝමීටර් 11 විතර වගේ තමයි තියෙන්නේ.